හරිද? අපි වැඩේ පටන් ගමුද? ගේම් එක පටන් ගන්න විතරේ නංගි. ගේම් එක මේක නෙවෙයි. ගේම් එක අදාල ඩිස්කෂන් එක. බලමු මොකද වෙන්නේ කියලා. මේ ඔගොල්ලෝ ආස කරන ආදරය කරන ඔගලන්ගේ ආදරණීයම සරුත් එක කතා කරන ඔගලන්ගේ ආදරණීය වැඩසටහන Hot Lines With Ishi. අපි අද ඇවිල්ලා ඉන්නේ මහරගම on win එකට ඒත් එක්ක මද මාතක කතා කරන්න ඉන්න කෙනා ගැන කියනවා නම් එයා නිසා ඔගලන්ගේ ජීවිතේ ඔගොල්ලෝ එක දවසක් හරි hina වෙලා තියෙනවා කියලා මට විශ්වාසයි. මේ දුමින්ද ශ්‍රීකාන්ත සිකාමයි. ආයිබෝන්. ආයිබෝන්. කොහොමද ජීවිතේ අයියේ මොකද වෙන්නේ මේ දවස්වල? පරිස්සමෙන් ආදරෙන් වැඩ ටික කරගෙන යනවා. ඇයි පරිස්සමෙන් ආදරෙන් කියලා කිව්වේ? පරිස්සම් වෙන්න ඕන කාලයක් වෙලා තියෙනවා දැන් මේ කරන්දර එකත් එක්ක. එතකොට මේ පරිස්සම් වෙන්න ඕනේ දේත් එක්කම අපි රැකගත යුතු දේත් ආදරය. පවුලේ ප්‍රේක්ෂකයන්ගේ අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්න හැමෝගෙම ඒකයි එහෙම කිව්වේ. පරිස්සමයි ආදරයයි දෙකම ඕන. ඔව්. ඔයාම මාතෘකාව පටන් ගත්ත එක ගැන මම හරි සතුට වෙනවා. බොහොම ස්තුතියි ඒකට. හරි. අපි මුලින්ම මෙහෙම පටන් ගමු. ආදරය ගැන අයියාගේ නිර්වචනය මොකක්ද? ආදරය කියන එක අයියා දකින්නේ කොහොමද? නිර්වචනය කියන එක මේ ආදරය කියන එකේදී ඇත්තටම තනි ප්‍රකාශයක් විදිහට ගන්න බෑ. මොකද අපිට දැනෙන දෙන දේවල් එක්ක අපිට එක එක විදිහට ආදරය නිර්වචනය කරන්න පුළුවන්. මේ සාධාරණ හේතු මත මම දකින්න විදිහට. හැබැයි මම දැන් මේ මොහොත වෙනකොට ආදරය ගැන කියනෝ නම් මට දැනෙන දේ තමයි පරිත්‍යාගය කියන එක සහ දෙන්න ඕන දෙයක් පෙරලා ගන්න බලාගෙන නෙවෙයි. දෙන්න ඕන දෙයක් පෙරලා ගන්න බලා. මොකද දැන් ගොඩක් වෙලාවට අපි ආදරය කරන්න පුරුදු වෙලා තින්නේ අපිට ආදරය කරනවා නම් එහෙම නැත්නම් අපිට ආදරය ලැබෙනවා නම් නැත්නම් අපි දෙන ආදරයට අපිට ඒහා සමානව දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒකෝර මම කියන්නේ ආදරය කරන්න ඕනේ කිසි බලාපොරොත්තුකින් තොරව. ඒ කියන්නේ අප්‍රමාණව කියන එක. මම දකින්නේ ආදරේ එහෙමයි. හරි. අපි පටන් ගමු ජීවිතේ දැන් ඔය අයියා කියන ආදරේ. අප්‍රමාණව ආදරේ කරන්න මුලින්ම පටන් ගත්තේ කොයි කාලේ වගේද? කාටද? කාටද කියන එක කියනවා නම් කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. මුලින්ම කොයි කාලේ වගේද? ඒ කියන්නේ අපි දන්න අපි ආදරයක් ලබන්න පටන් ගත්ත තැනින් ඔබට ගිහිල් වෙලා ස්වාධීන වුණාන් පස්සේ ජීවිතයේදී අපි ඒ පරිසරයෙන් ඔබට ගිහිල්ලා ආදරයක් මුලින්ම කරේ කාටද කියලා නේ කිව්වේ. මුලින්ම ආදරය කරපු පිරිස නම් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපිට දැක්කහම ඒ කියන්නේ මේ ආදරේ මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ අර ඇත්තටම හැංගීම් සමුදායක්නේ. ඒ කියන්නේ අපි අර අපි දන්න අඳුරන අම්මා තාත්තට අපේ සහෝදර සහෝදරියන්ට සහ අපේ සමීපතයන්ට ඒ කියන්නේ ළඟම ඉන්න මේ සමීපතම පුද්ගලයන්ගෙන් පරිබාහිරව අපි ආදරයක් කාටද ප්‍රකාශ කරේ කියලා දහන්න නැත්නම් ඇති උනේ කාටද? ඇති උනේ කොයි කාලෙද? හැදිලි ඉතින් ඉස්කෝලේ යන කාලේ තමයි. ඉතින් ඒක මොකද උනේ? ඔයා ඒ ආදරේ ප්‍රකාශ කරාද? එයා ඔයාගේ උනාද? මොකද උනේ ඒ ආදරේට? ඒ ආදරේ එහෙමයි. ඒ කියන්නේ හරි විදිහට බැලුවාම ඉස්සෙල්ලාම නිකන් අර අපිට ක්‍රෂයක් කියලා ඇතුනේ මේ මට නම් ටීචර් කෙනෙක්ට. දැන් එහෙම කිව්වම හෙනවුල්නේ. එතකොට ඒ කියන්නේ දන්නේ නැහැ. මං අර කිව්වනේ අර අපි ඉන්න පරිසරයෙන් මේ පරිබාහිරව අපිට ආදරයක් ඇති උනේ. ඒ කියන්නේ ඒ ටීචර් දැක්කම ලස්සනයි, උගන්න විදිහෙන් මරු. එතකොට ඒකත් ඇවිල්ලා අර පාසල් කාලේ දිනවනේ අර ට්‍රේනින් වලට. ඒ කියන්නේ මේ ගුරුවරු. එතකොට එහෙම එනවා. ඒ කියන්නේ ට්‍රේනින් ටීචර්ස් ලයින. එතකොට ඒ ටීචර්ස්ලා ආවම අදටත් මතකයි. ඒ කියන්නේ දැන් එයා මම දකින්න ආදරේ. ඒ කියන්නේ මම දන්නේ තාම හොයනවා. ඒ කියන්නේ කොහෙද ඉන්නේ කියලා. ඒ කියන්නේ අපි ආසයි ඒ ටීචර්ව හම්බ වෙන්න. මතකයි තාම. ඒ කියන්නේ පුංචි කාලේදී මම මේ කියන්නේ 4 වසර 5 වසර වගේ. ඒ කියන්නේ ඒ දැනුණ ආදරයක් නෙමෙයි. ඒක ඇත්තටම අර ආදරය සහ සෙනෙහසක් කියන එක ගුරුවරයෙක්ට එහා ගියපු. ඒ කියන්නේ අනිත් පැත්තෙන් අපිට සෙනෙහස දක්වන අපි යම් යම් දේවල් වලට විෂයට පරිබාහිර දේවල් වලට යනකොට අපිට ආයේ නැවත වතාවක් විෂයට එන්න පුළුවන් විදිහේ මේ යම් යම් කියන්නේ මේ ඒ කියන්නේ ආදරේ නිසාම අපිට මේ විෂය කරන්න ආස හිතිච්ච කියන කීය මම මෙහෙම කියද්දි මගේ පාසල් ජීවිතේට ඒ පැත්තට යනවා. එතකොට මේක බලන යාළුව ඔක්කොම අනුමත කරයි. අපි හැමෝම වගේ ආදරේ කරපු එහෙම හිටපු ටීචර් කෙනෙක් හිටියා. අපි යාර ඒ දවස්වල කියන්නේ ගීතානි කියලා. එතකොට ඒක නෙමෙයිද ඇත්තටම? ඇත්තටම ගීතානි. මම මේ කියන්නේ මේක දැකලා හරි මට හම්බුනොත් ඒ ටීචර්ව කියලා. මේ මොකද හැමෝම බලනින්දා මේ
බලන ප්‍රෝග්‍රෑම් එක ආදරය කරන ප්‍රෝග්‍රෑම් එකේ ඉඳ ගීතානේ දීච ඉන්නේ කුලියා පිටිය කියලා කිව්වා ඊට පස්සේ ඉතින් ඒ අර ඒ විදිහට ඉවුරුනන් පස්සේ අර දැන් වගේ ෆෝන් නම්බර් එකක් ඉල්ල ගන්න එහෙම කන්ටැක්ට්ස් නැහනේ එතකොට ඒක එතනින්ම මිස් වුණා දැන් එතනිනුත් එහාට ගිහිල්ලා වෙලා අපිට අර දැනෙන එකත් එක්ක අපි අර ඒ සබ්ජෙක්ට් එකනොත් බිඳිලා තව දැනකට ගිහුව ආදර මේ අන්දර නැහැ අන්දරේ කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ ගොඩක් තිබ්බ ආදර ඇත්තටම අර අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් සිතින් පතා හරි අයියේ එතකොට මේ ආදරය සහ විරහව කියන එක මේ එකම කාසියක දෙපැත්තක් වගේනේ සමහරක් වෙලාවට අපි ඒ කියන්නේ අපි පාසල් ප්‍රේමයක් ගත්තොත් එහෙම මේ ආදරය කරනවා මාසයක් විතර ඉන්නවා අනිත් පැත්තට බූට් එකක් හම්බ වෙනවා ආයි තව කාට හරි ආදරය කරන්න පුළුවන් ආයි බූට් එකක් හම්බ වෙන්න පුළුවන් ඒක කොහොමද වදකින්නේ විරහව කියන දේ මොන වගේද කෙනෙක්ගේ ජීවිතයකට බලපාන්නේ සහ ඒක අපි බාර ගන්න ඕනේ කොහොමද බූට් මතක් වෙනවා ඉතින් දැන් මේ දැන් ඔය පාසල් කාලේ ආදරියත් එක ගත්තාම මංගිමේ ගොඩක් වෙලාවට දැන් අපිට තියෙන ඔය ක්‍රෂ් එකත් එක දැක්කහම ඕකේ විරහව සමහරලාට තනියම විඳ ගන්නවා ආදරේ ප්‍රකාශ කරලත් නැතුව. ඒ කියන්නේ මම දැන් බලාපොරොත්තු වෙනවා මෙයා මෙහෙමයි කියලා මෙයා මෙහෙමයි කියනවා දැන් ඒ යම් කිසි කාල සීමාවක තුලදී අපිට මොන චණ්ඩියා වුණත් මොන දේවල් ගත්තත් අර එතනින් පස්සේ මේ මේ මේක මොකද මේ අපේ රටේ හරි අමුතු එකක් තියෙනවනේ. ඒ කියන්නේ අපි හැම වෙලේම බලන්නේ මේක කිව්වොත් ගෑනු ළමයාගෙන් අපිට ඊළඟට ලැබෙන ප්‍රතිචාරයට වඩා බෑ කිව්වොත් බැරි වෙලාව. එතනින් එහාට වටේ ඉන්නේ දක්වන ප්‍රතිචාරයට තමයි අපි බය වෙන්නේ. ඒක නිසාම ගොඩක් වෙලාවට ඒක ප්‍රකාශ කරන්න අපි වෙනත් මාධ්‍යයක් තෝරගන්නව ගොඩක් වෙලාවට අපි තෝරගන්න ළඟම මාධ්‍ය තමයි ඉන්න ළඟම යාළුවා. එතකොට සමහර වෙලාවට මම සමහර යවපු දේවල් එක ගත්තාම සමහර යාළුවන්ගෙන් මාස 6ක් විතර ගිහිල්ලා තිනවා මට පණිවිඩේ ඉන්න. මොකද එච්චර පණිවිඩේ ඉන්න පරකුණේ කියලා බැලුවාම ඌ මාස 6ක් යාළුවලා ඉඳලා ඒක ඉල්ලත්. අන්න එතකොට තමයි අර විරහව කියන එක ගොඩක් වෙලාවට දැනෙන්නේ සහ වෙන දේවල් ගැත්තේ. එතකොට තනියම ප්‍රකාශ කරලා නැතුව විරහ වින්ද දේවලු තිබ්බා. හැබැයි ওই සියල්ල ගත්තාම අර කිව්වා වගේ කාසිය දෙපැත්ත යම් යම් දේවල් වලදී බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි අර එකම දේ එල්ලිලා ඉන්න ගියපුවාම දැන් මේක දැනගෙන හිටියාම හොඳයිනේ. ගැළපුණොත් ටෝස්ට් එකක් දැම්මොත් ඉල්ලනේ දේ ආවොත් අර අපේ ආදරේ ගැළපුණා වගේ එකක් තියෙනවා. සමහර වෙලාවට ওই ආදරේ ගලාගෙන යන අතරතුරේදී අදහස් ගොඩක් වෙලාවට අපි අර පරිබාහිරව පේන පෙනුමත් එක්කනේ අපි ඉස්සෙල්ලාම අපි ඇට්‍රැක්ෂන් එකක් මොකක් හරි එකක් අපි අහන්න වේව කරන අපි චුට්ටක් යනකොට තමයි තේරෙන්නේ සමහර වෙලාවට එයා කන කෑම නෙමෙයි මම කන්නේ. මම ආස දේවල් වලට නෙවෙයි එයා ආස. හරිද? එතකොට මම යන්න ඕනේ තැන් වලට නෙමෙයි එයා යන්නේ. එයා යන තැන් නෙමෙයි මට යන්න ඕනේ. ওই වගේ ගියපුවම තමයි අපිට තේරෙන්නේ මේක මේකේ යම්කිසි නොගැලපීමක් තියෙනවා කියලා. එතකොට ඒවත් එක්ක තියෙන අර හැම වෙලෙම පෑහෙන්නේ නැති කමත් එක්ක යන දෙයත් එක්ක තමයි අනිත් පැත්තෙන් හැම වෙලෙම අපිට විරහවකට මොකක් හරි දෙයකට මේ ලබන්න වෙන්නේ. එතකොට ඒක තව ගමනක ආරම්භයක් කියලා වෙලා මම කියන්නේ ඒවලට අමාරුයි. මානුවර නිගම. එතකොට වැවරවමට ගිහිල්ලා තනියම ඕනේ තරම් අඬලා තිනවා. දැන් තේරෙනවා තීරුමක් නැහැ කියලා. හරිද? හැබැයි ඒ අර ඇවිල්ලා අවංකත්වයේ තියෙන හැඟීම්නේ අපි අර ප්‍රකාශනයක් විදිහට අපිට කඳුළු වලින් හරි කොහෙන් හරි යන්නේ තව යාළුවෙක් ඉන්නවා උන් මන් දගෙනවා මං අඬනකම් මාළුන්ට පොරි දානවා අනිත් පැත්තේ මොන හරි අච්චාරු ටිකක් අරන් උන් කනවා ඕනේද කියලා එපා එනවා හරි ජොලි නැත්තම් මගෙන් 100ක් ඉල්ලගෙන 100ක් තියෙනවා නම් දියන් උඹ අඬනකම් අපිට ඉන්න බෑ කිරිවිල්ලා ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් මොකක් හරි නැත්තම් මොකක් හරි අයිස් පළමක් හරි ඒ දවස් වල කනවා මගේ ඉතින් සියල්ල ඉවරනකම් උන් අනිත් පැත්තේ හොඳ මේ හොඳට පෝෂණය වෙලා අවසාන වෙනවා. හැබැයි ඒක තමයි අර විරහවෙදි වින්දේ. හැබැයි බලාපොරොත්තු වෙන්න ඕනේ විරහවක් එනවා නම් යම් කිසි මොකක් හරි හේතුවක් මත දෙන්නගේ මොකක් හරි හෝ ඉස්සරහට යන්න ඕනේ කරන අඩුපාඩුවක් නිසා වෙන දෙයක්. එතකොට ඒක මං හිතන්නේ හොදක් විදිහට දැකලා ඊට හදාගත්තම හරි. ඔව් අපි දැකලා තියෙනවා අය මේ ලෝකේ ලංකාවේත් බොහෝ වෙලාවට මේ ලස්සනම නිර්මාණයක් ගීතයක් වෙන්න පුළුවන්. චිත්‍රපටයක් වෙන්න පුළුවන් කලාකෘතියක් ඕනම දෙයක් නිර්මාණය වෙලා තියෙන විරහවත් එක්ක ඒත් එක්කම අපිට පසුගිය දවස්වල දැක ගන්න ලැබුණා සමාජ මාධ්‍ය හරහා දැක ගන්න ලැබුණා නිවුස් වලින් අපි දැක්කා ආදරේ හිමුන් නැත්තම් බෙල්ල කපලා යනවා වෙඩි තියනවා මරනවා මේ ඒ වගේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඇයි මෙහෙම වෙන්නේ මේ හැමෝම මිනිස්සු එතකොට එක්කෙනෙක් තරහ වුණාම විරහව වින්දම එක්කෙනෙක් සින්දුවක් ලියනකොට අනිත් කෙනාට ඇයි තව කෙනෙක්ව මරන්න හිතන්නේ මොකද්ද මේකේ වෙලා තියෙන්නේ මොකද්ද ඒගොල්ලන්ගේ ඒ කියන්නේ සමාජ අත්දැකීම් පිළිබඳ ප්‍රශ්නයක්ද නැත්නම් ආකල්පමය ප්‍රශ්නයක්ද මොකද්ද මේ ගැටලුවට හේතුව අයියා දකින්නේ මොකක් කියලාද ඒකට හොඳම උත්තරේ තමයි ඒකයි කියන්නම් නමුත් හොඳම උත්තරේ නැවතවතාවක් ඒක ගැටීම්ම කියනෝ නම් එහෙම ආදරේ මොකද්ද කියන එක මම දකින්න විදිහට නිර්වචනය කරන්න කැදී මම මුලින්ම කතාවක් කිව්වනේ
දෙන්න ඕන දෙයක් මිසක් ගන්න ඕන දෙයක් නෙවෙයි කියන්නේ. එතකොට මේ අපි හැම වෙලෙම දන්නේම නැතුව මේක යම්කිසි නිකන් ව්‍යාපාරයක් බිස්නස් එකක් වගේ එකක් වෙලා. ඒ කියන්නේ ව්‍යාපාරයක් නැත්තම් ওই තේරෙන වාසාව බිස්නස් එකක් කියලා කිව්වහම යාර පාඩු ලබන්න කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි 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 රුපියලක් 10ක් 20ක් මොකක් හරි දෙයක් මේ වගේ තේ අපි නැවත වතාවක් බලන්නේ ඒ ලැබෙන ගානත් එක්ක ඊට වැඩිය වැඩි ලාභයක් ලබන්න ඕනේ. දැන් ආදරෙත් එහෙම වෙලා. හරිද? ඒකයි මං කිව්වේ ප්‍රකාශ කරන්න හෝ දෙන්න හෝ පරිත්‍යාගශීලී වෙන්න පුරුදු වෙන්න. එතකොට අපිට ලැබෙන දේ බලාපොරොත්තුවකින් තොරව හිටියාම ලැබෙන දේ හරි ඉහළයි. මං ඔයාට මොකක් හරි දෙයකට මොකක් හරි හේතුවක් මත මොකක් හරි සබ්ජෙක්ට් එකක් මත ආදරය කරනවා. මං මං කියන්නේ අඩුම ගානේ අපි හිතමුකෝ ඔයා මේ මේ මං ආසම කරන මේ මේ ප්‍රෝග්‍රෑම කෙනෙක් ප්‍රසෙන්ටර් කෙනෙක් විදියට ආදරය කරනවානේ. දැන් ඔයා ආදරෙත් එක්ක මම ඔයාට කතා කරන්න පෙළඹෙනවා මොකක් හරි කරනවා. දැන් මම පටන් ගන්න උතන නමුත් ඕතනදී මම අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ මගෙත් එක කරපු ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සම මට්ටමේම ඉන්න ඕනේ. එතනින් එහාට තව කවුරු හරි කරොත් එහෙම මට නිකන් ඔයාව හරියන්නේ නැහැ වගේ එකක් එනවා. අන්න එතනින් එහාට ඔයා මගේ වෛරක්කාරියක් වෙනවා. ඈ මම ඊට පස්සේ මමම මේව කරනවා මෙයාට ප්‍රෝග්‍රෑම් කරන්න බැරි එක්කෙනෙක්. එහෙම නැත්තම් මම තව කවුරු හරි දම්මල කතා කරනවා. ඔය තැනට තමයි අර ගැටණයක් විවවට පත් වෙන්නේ. එතකොට එතනින් එහාට ඔයා මේක දැනගන්නවා. දැනගත්තන් පස්සේ ඔයා මට කතා කරලා ඇයි අයියෝ ඔහොම දෙයක් කරේ කියලා අහනවා. ඇයි ඔයා මට මොනවා කරන්නද? ආ ඔයාට මොනවද කරන්න බැරි? ওই වගේ දේවල් එක්ක ගිහිල්ලා 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 අන්තිමට වෙන පිරිසක් මේකට පෙළඹිලා වෙන පිරිසකුත් මේකට ඇවිල්ලා එන දුරදිග ගිහිල්ලා එනවා. ඒතකොට මම හැම වෙලෙම කියන්නේ අපි හැම වෙලෙම මේ මේක ඇතුළතදී ඕක එන්නත් උනේ අධ්‍යාපන රටාව හරහාම තමයි. අපිට හැම වෙලෙම පුරුදු කරන්නේ අපි මොන විෂයක් එක්ක මොන දේවල් එක්ක මොන දැනුමක් එක්ක ඉස්සරහට ගියත් අපි ඒක හරහා දෙයක් දෙන්න නෙමෙයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒක හරහා අපිට ගණ්ඩමයි අපි හැම වෙලෙම ගොඩක් දේවල් මේ මේ ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා තමයි අපි ඇරෙන්න මේ වෙනකොට අපිට සමහර තැන්වලදී අපි ওই අහන දේවල් එක ඔයා කිව්ව විදියට අම්මා තාත්තත් අපිට ලොකු නැත්තේ. සහෝදර සහෝදරියොත් ලොකු නැත්තේ. උගන්නන ගුරු හරුකම් දෙන්න පාර පෙන්නන ගුරුවරු අපිට ලොකු නැත්තේ මේ වෙනකොට. අපිට අතහිත දුන්න එකට ඉඳලිලා යම් කිසි තැනකට අපිව උස්සලා දාන්න අපිට අතේ දුන්න ළඟම හිටපු යාළුවා අපිට අවසානයේදී ලොකු නැත්තේ. ඇයි ඒ? පොඩි දෙයක් දීලා හෙන ලොකු දෙයක් ගන්න පුරුදු වෙලා ඉන්න නිසා. ඒක තමයි ඔතනදී දකින්නේ. ඒ කියන්නේ මේ හැම තැනකම හැම දෙයකම අපිට දකින්න ලැබෙන ගනුදෙනුවක්. ගනුදෙනුවක්. ඒක ඒක අතනින් ඒකෙන් ඔබ්බට ගියපු තැන තමයි අපි අර කිව්ව විදිහට ඒක තව දිනෙක කෙනෙක්ට රස විඳින්න. ඒකේ සියුම් වේදනාවක් තිබ්බත් ඒක පැත්තකින් ඉඳරවිලා තනියම ඒකෙන් වෙන ආස්වාදයක් ලබන්න පුළුවන් මට්ටමට එතනින් අතහැරලා දාලා විරලා එතනට ගිහිල්ලා එයාලට විශ් කරන තැනට ඇවිල්ලා කමක් නැහැ ඔයාලට හොඳ නම් එහෙම හිටපන් කියලා හිතන තැනට ආවෙන් පස්සේ තමයි අපි අර කිව්වා වගේ අනිත් පැත්තෙන් වෙන වෙන කලාත්මක නිර්මාණ බිහි වෙන්නේ. ඒ එහෙම කොටසක්. ඒතොර හැමෝම එහෙම වුණා නම් අඩුම ගානේ හැමෝම සින්දුලි යන්න ඕනේ. මගේ ආදරේ නැති වෙච්ච වෙලාවට ඔයාගේ ආදරේ නැති වෙච්ච වෙලාවට ඔයා ගිහිල්ලා සින්දුලි ලීන ඕනේ. අඩුම ගානේ ලියපු එකක් අහන්න හරි කලාවක් මක දෙයක් රස විඳින්න හරි අපිට හැකියාවක් තියෙනවා අර තියෙන ෆෝමැට් එකෙන් එළියට ගිහලා හිතුව. ග්‍රින් කියලා චොට්ටක් බමුණේ මහන්සිය නේද? ඒසි නෑ. හරි. අපි ඊළඟට කතා කරමු. දැන් අයියත් කතා කරා මේ අපේ এডুকেෂන් සිස්ටම් එක ගැන. පහුගිය කාලෙදී ලොකු කතිකාවක් ආවා අපේ এডুকেෂන් සිස්ටම් එකට ලිංගිකත්වයේ කියන දේ ඇතුළත් කරන්න ඕනි කියලා කට්ටියක් ඈ ගැහුවා. එහෙම කරන්න ඕනේ නෑ ළමයින්ට කුණු හරුප ගන්නන්න එපා කියලා තව කට්ටියක් ඈ ගැහුවා. පළවෙනිම දේ අර කලින් කිව්වෝගේ ලිංගිකත්වයේ කුණු හරපයි කියන දෙකක් දැන් පටලගෙන තියෙනවා. එතකොට මේකේ මේ ලෝකේ මේ ස්වභාව ධර්මයේ තියෙන සුන්දරම නිර්මාණයන් වලට දායක වෙන මූලික වෙන වස්තු බීජය කුණු හරපයක් කොට සලකපුවාම කොහොමද කියන්නේ වෙතින් එහෙර ගමනක් යන්නේ? ඒක කුමාරපයක් කියලා. ඊට පස්සේ ඒකට අරගෙන තියෙනවා ඇපේට මේක විඳින මේකේ උච්චතමයට ගිය මේකේ හැම අස්සක් මුල්ලක් නෑරම සක්මන් කරලි වෙලා හැම මේ මේ රසක්ම විඳපු කට්ටියක් තව කාටවත් ඒක නොදී
ඒගොල්ලෝ ඒක කවර් කරනවා සංස්කෘතියක් කියලා දාලා ඉවරලා පොඩි රාමුව. එහෙම නැත්නම් මේ අපිට හරියටම අර ඒකෙදි හරියට අපි බැලුවාම ඒ පැත්තේ බැලුවාම මේ මේ අපිට මාර නිදහසක් දීලා මාර විදියට කැම බීම දීලා මේ වගේ ලොක්කොම දීලා නිකන් දැලක් ගහලා වෙලා ටිකට් එක කරගෙන බලන් ඇවිල්ලා ඉන්න සත්තු වගේ අපිව සීමා කරලා තිනවා. දැන් අපි බලන මිනිස්සුන්ට හිතෙනවා මුන්ට මාර ජොලි බලන්න නිකන් කැම ටික හම්බ වෙනවා මේක බලනවා එහෙට මෙහෙට ඇවිදින්න විතරයි තියෙන්නේ වගේ බලන මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ විඳින්න ඕනේ හැමදේම එතනදී සීමා කරලා තිනවා. ඒ වගේ තමයි මෙතනදී ලිංගිකත්වයටත් කරලා තියෙන්නේ. මේක මේ ලයන්නට මේ උඩ මේ ඉස්පිල්ල දාලා බින්දුව දාලා ලිං උන ගමම්ම දාඩිය දාලා ඉවරයි කට්ටියට. ඊළඟ එපා එහෙම එකක් ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. ඊට පස්සේ දැන් කොච්චර වෙලාවට අපිට පාඩමක් විදිහට ওই දේවල් කියන්න හදනවා මිසක් ඒක ඒක එන මේ 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 ආදරණීය දෙයක් විදිහට අපිට නේද අපි පෞද්ගලිකව ගත්තම අය දැන් අපි පොඩි කාලේ අපේ සෞඛ්‍ය පොතේ විද්‍යාව පොතේ මේ පාඩම එනකොට ටීචර්ස්ලා අපිට මොකද කියන්නේ ගෙදර ගිහිල්ලා කියවගෙන එන්න කියවන් ඔතනින් එහාට අහන්න එපා ඕක බලා ගන්න මං ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා කියලා යනවා සමහරවල්ලට බිල් එක ගහන ගමන් ටීචර් එන්නේ නැහැ එහෙම තියෙනවනේ එතකොට ඒ මොකද්ද ඒ තැන එක්කෝ ඒක වෙන කවුරුහරි එක්ස්ප්ලেইন කරොත් එහෙම අඩුම ගහන්නේ එක්කෝ ළමයි ටික බීම බලාගනි එක්කෝ ළමයි ඔලුව උස්සගෙන ඉඳිරුත් එහෙම එක්කෝ ටීචර් බීම බලාගනි එතකොට ටීචර් ළමයි නු දෙගොල්ලෝ මේ දේ හරියට කරගෙන ගියොත් එහෙම වෙන ටීචර්ලා සෙට් එකක් ගෙබිලි ඉවරලා එතනදී මොකක් කර කියයි ඒ වගේ ඒක නිකන් මේ මේ මම අර කිව්වා වගේ ඒක කුණු හරපයක් වෙලා එතකොට අපි කුණු හරප කියන එක කොහොමත් අනුමත කරන්නේ නැති දෙයක් නේ හැබැයි කුණු හරප ගොඩට ඒක දාපුවාම අපි දැන් අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් කිරි මුට්ටියක් උනත් වැඩක් නැහැනේ ගොම බින්දුවක් දැම්මොත් එහෙම. ඒ වගේ මේක කොච්චර රසවත් වුණත් සුන්දර වුණත් මේක හරහා තමයි අපේ මේ සියලු දේවල් වල සහ ඉදිරි අනාගතයේ හැම පැවැත්මක්ම රඳා පවතින්නේ මේක ආදරයත් එක්ක ඒකට මුසු වෙච්ච තව දෙයක් තියෙනවා කියන එක මේ මේ කියන්නේ නැතුව ඒක අර වගේ පල් වෙච්ච ගඳ ගහන සහ වෙන තැනකට දාපුවාම අපිට ඒකේ රසයක්වත් ඒකේ සුවඳක්වත් දැනෙන්නේ නැහැ. අපිට බැරි වෙලාවත් ඒක නැගිල්ලක් ගහලා ඒක කටේ දැම්මොත් එම අපිට එන්නේ අර වටේ තියෙන කුණු සුවඳයි ඒකට එකතු වෙලා තියෙන අනිත් කුණු රසයයි විතරයි. ඒක නිසා ওই දෙකක් ඒක නිසා අර ගොඩට දාන්න නැතුව වෙනම අරගෙන බලන්න. මොකද ඒක ගැන විතරක් කතා කරන්න ගියොත් එහෙම ලොකු විදියට කතා කරන්න වෙන දෙයක්. හැබැයි ඒක දෙකක් පටල ගන්න එපා. හරි. ලෝකේ ගත්තොත් එහෙම මේ සමලිංගිකත්වය කියන එක මැජික් එකක් නෙවෙයි හැබැයි මේක ලංකාවට මැජික් එකක්. මොකද හිතන්නේ? කතා කරන එකත් නිකන් අවුලක් වගේ එකක් මේ දැක්ක ගමන් හිතෙන්නේ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ අපි හදන අපිව හැදිලා තියෙන්නේ මොකක් හෝ අච්චුවකට ඒකේ සංයුතිය වෙනස් වෙන්න පුළුවන් ගඩොලක් හදන්න පුළුවන් මැටි විතරක් දාලා වෙලා පුච්චල ඉවරලා ගන්නත් පුළුවන් ඒක පුච්චන් නැතුව ගත්තොත් එහෙම මෝඩ ගඩොලක් හයි අඩුයි පුච්චල ගත්තාම ඒක ගඩොලක් වෙනවා සමහරවිට ඒකට සිමින්ති තව මොනහරි දේවල් ටිකක් දාලා වෙනම කරන්න පුළුවන් එතකොට ඒක වෙන සංගීතයක් හැබැයි ওই ඔක්කොම ගන්න ගයක් හදන්න සහ මොකක් හරි ගොඩ නැගිලා කිදිරිපත් කරන්න ඒ වගේ ජීවිතේ අපි ගත්තහම අපි ගොඩ නැගෙන්නෙම තව මොකක් හරි අමුතු සංගීතයක් එක්ක ඒක කොයි කොයි දේවල් වලට ගැළපෙනවද කියන එක සහ කොයි කොයි දේවල් වලට මූ වෙනවද කියන එක වෙනම එකක් එතකොට ඒක ඇතුලේ ගත්තහම ඔතන හෝමෝනවල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට ඕක ඇතුලේ විද්‍යානුකූල පසුබිමකට පැහැදිලි කරන්න බෑ. හැබැයි මේ රටේ මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවනේ මේ 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 වෘක මේ 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 හමට උඩින් එහෙම නැත්නම් මේ 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 වෘකයා වෘකේ ඕනේ තරම් ඉන්නවනේ බැටළු හංග දාගත්. හැබැයි මේ මිනිසුන්ට කවදාවත් ප්‍රශ්නයක් නැහැනේ. ඔවුන් හැමදාම අරුවත් රවටලා මූවත් රවටලා මූවත් රවටලා අවසානයේදී ඒ වගේ වැඩේ කරනවා තම තමන්ට ඕන ගන්න කාර්යභාරයන් ටික සියල්ල කරගන්නවා හැබැයි මේකෙදි පේන මිනිස්සයාට පරිබාහිරව තියෙන මේ මේ රූපේ විතරක් අපි අරගෙන ඇතුළාන්තයෙන් ඉන්න මිනිස්සයාව කවදාවත් දකින්න උත්සාහ නොකරන තැන ඒකත් අර කිව්වෝගේ කුණු හරපයක් විතරයි එතකොට මේ මේ මේක දැක්කාම සමලිංගික කියලා මොකක් කර එකක් කතා කරවෝ වගේ එකක් එන්නේ
ඔක්කොම හිතෙනවා සමලිංග කිව්වහම අපිත් ඒක ඇතුළට යන්න ඕන කියලා නෑ අපිට අවශ්‍ය කරන අපිට දැනෙන දේ සහ අපි අපි ඉල්ලන දේ ඇවිල්ලා අර අර තියෙන මේ මේ දේවල් වලට පටහැනි නෝනවා නම් ඇයි අපිට මොකද තියෙන ප්‍රශ්නේ හරිද කුකුළු හාල් කුකුල්ලෙක් වගේ මොකෙක් හරි සතෙක් හාල් කනවා හැබැයි අපිට හාල් කන්න බෑනේ එතකොට අපි හාල් ටික අරගෙන අපි බත උයාගෙන කනවා ඉතින් හාල් කන්න පුළුවන් එක හාල් කෑවම ප්‍රශ්නයක් නැහැ ඌට බත් එකට වැඩි හාල් රහන සහ ඒක ඌට දිරවනවා නම් සහ ඌ ආස ඒකට නම් දැන් මේකෙදි හිතන්නේ අපිටත් දැන් හාල් තමයි කන්න වෙන්නේ සමලිංගික කියලා කිව්වකම අපිටත් ඌව තමයි බඳින්න වෙන්නේ වගේ එකක් හිතෙන. එහෙම නැහැ. ඒක වෙන හැංගීම් සමුදායක. ඒතකොට කොච්චර උනත් හැංගීම් වලට වඩා එහෙම ගියවම සමහරවිට වෙනස් කරන්න ගිහිල්ලා තිනවා. මම දැකලා තිනවා. බැරි වෙලාවත් කොයි දේත් කොතනදි ඇප්ලයි කරලා බලනෝනේ නංගී ඇත්ත කේස් එක. මර අපි කිව්වහම අපිට මෙහෙම බැලුවහම මූ මෙහෙමයි කියලා පේන්නේ නැති තැන. එයාටත් එයත් උත්සාහ කරන වැඩි සමහරවිට අපිට එහෙමයි කියලා පෙන්නඳ එහෙම නැති තැන පොඩ්ඩක් ඉඟියක් දාලා බලනවා එයා කැමති දෙයට. එතකොට එහෙම දාපු ගමන් අත දිග ඇරලා කණේ පාරවල් ගහනවා අපි දැකලා තියෙනවා යන්න ඇරලා හූ කියනවා දැකලා තියෙනවා එන්න යනකොට මොකක් හරි දෙයක් කීරිලා එතන නතර කරලා දැකලා තියෙනවා හැබැයි අපි කවුරුත් කවදාවත් තව කෙනෙක්ගේ හැඟීම් තේරුම් අරගෙන නැහැ මං අර කිව්වා වගේ ආදරේ අපි හරියට විඳලත් නැහැ අපි ආදරේ තව කෙනෙක්ට දීලත් නැහැ අපි ආදරේ තව කෙනකින් ගන්න දන්නේත් නැහැ අපි කතා කරමු අය එතකොට මේ ජීවිතය අපිට එක කාලවකවානුවක් තියෙනවා මේ අපි අම්මා තාත්තට මාර ආදරේ. අම්මා තාත්තා ළඟ නිදාගන්නේ අපි ඒගොල්ලොත් එක්ක හැදෙන්නේ වැඩෙන්නේ සමහරක් වෙලාවට දැන් අම්මා වෙන සහෝදරයෙක්ට වැඩිපුර ආදරේ නම් අපිට දුක හිතෙන අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම අපි පොඩ්ඩක් වයසින් මුහුකුරා යනකොට ඒක කාලයක් එනවා මේ අම්මලා තාත්තලාට මුකුත් තේරෙන්නේ අපිට තමයි හැමදේම තේරෙන්නේ කියලා හිතන කාලයක් එනවා. ඒත් එක්කම අපි ඊට වැඩිය ටිකක් මැචුව වෙනකොට අපිට තේරෙනවා නෑ අම්මා තාත්තා හරියටම හරි කියලා. අම්මා තාත්තා කියන සාධකයේ කෙනෙක්ගේ ජීවිතයකට කොච්චර දුරකට බලපානවද යම් කිසි හේතුවක් මත මොකක් හරි තැනක කාට හරි දැන් අම්මගේ තාත්තගේ ආදරේ එහෙම ලොකුවට ඕනේ නැහැ අම්මයි තාත්තයි අපිට දැන් අවශ්‍යත් නැහැ අපි හැමදේම සන්නද්ධයි කියලා මොනියම් හෝ මොහතක යම් පොඩ්ඩක් හරි හිතුනොත් ඒ මනුස්සයාගේ ජීවිතේ මං හිතන්නේ එතනින් ඉහළ ජීවත් වෙලා වැඩක් නැහැ මං හිතන්නේ ජීවිතේ එක පැත්තක්ම ඩෙත් වෙලා ඉවරයි වගේ එකක් මට දැනෙන්නේ මොකද එහෙම අමතක කරන්න පුළුවන් නම් ඈ එහෙම මට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ අපි 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 එක්ක දැනුවත්වම නොදැනුවත්වම තමාටින් තමාගේ බෙල්ල කපා ගත්තා වගේ වැඩක් වෙන්නේ ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්නම ඇති හැබැයි එහෙම මට නම් එහෙම එහෙම හිතෙච්ච මිනිස්සෙක් එතෙන් සිට ඇවිදින මලමිනියක් විතරයි. මොකද ඒ දැන් වලටපත් වෙන්න පුළුවන් නම් යම් යම් දේවල් වල එක එක තියෙන ප්‍රසූදයන් එක්ක යම් යම් කාරණා එක දෙමාපිය විරසක වෙලා අපිට දකින්න තියෙන දේවල් වල පොඩි පොඩි දේවල් වෙනවා ඇති. හැබැයි ඒ කොයි දේ ගත්තත් අඩුම ගානේ ඒ දෙමාපියන්ට මේ 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 ඕනේ නැහැ කියලා හිතන තත්ත්වයටපත් වෙන්නත් අඩුම ගානේ ඒ දෙමාපියෝ අපිව අතෑරපු නැති හින්දානේ අපිව මේකට බිහි කරපු හින්දානේ අපි එහෙම හිතන්න හරි ඒ තැනට වෙනකන් හරි අපි එතනට ආවේ සමහරවිට කියන්න පුළුවන් ගොඩක් වෙලාවට මේකෙදි අපි හැමදාම නම් කිවි වරද්ද කරන දැන තමයි මං අර කිව්වේ හැම වෙලේම අපේ තියෙන ගනුදෙනුමක් අම්මා තාත්තා මේ ලෝකෙට බිහි කරයන් පස්සෙත් හිතන්නේ ඕගොල්ලොන්ට මාර යුතුයකම් ටිකක් තියෙනවා අපිට ඉටු කරන්න ඕගොල්ලෝ කරේ නෑනේ එහෙම කරා කියන එක විතරමයි මේ කියන්නේ ආත්තිලහෙම කියනවා අපි දැන් මෞකසක පිළිසිඳ ගත්තයන් පස්සේ අර ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරායන් පස්සේ පොසිටිව් කියලා දැනගත්තයන් පස්සේ නිකන් තේරෙන සිංගල නේව එහෙම කිව්වොත් එහෙම අඩියක් උසල ඊළඟ අඩිය හයියෙන් තියන්න දෙන්නේ බයික් එක ත්‍රීවිල් එකක වලවල් තියෙන තැනක වාහනයක තැන වෙන එකක අරගෙන යන්න දෙන්නේ එදා ඉඳලා පරිශං කරනවා සරලව කිව්වොත් එහෙම ඕන් නෑ කියලා හිතුනොත් එවලේ නිදාගෙන ඇඳ හිටපු ඇඳේ උඩට නැගලා බිමට පැන්නත් ඇති නැති වෙන්නේ
එතන ඉඳලා මුළු ජීවිතේම අප කැප කරලා කනබුණ දේවල් ටිකේ ඉඳලා මේවා කරලා සම්පූර්ණ ජීවිතේ වෙනස් කරලා ඔක්කොම කරලා ඉල්ලා ඔය මම දැන් මේ මේ ළඟදි පොඩි ප්‍රෝග්‍රෑම් එකට ගියන් පස්සේ ඔය දැන් මේ මේ දරුවෝ ඉන්න වැඩකට ගියන් පස්සේ එතනෙදිත් එක්කෙනෙක් කියලා දුන්නේ අපිට මේ මේ අර මාපියක් තිබ්බ ඔය මගේ දරුවාගේම ඉස්කෝලේ අපරා එතනත් ආපු ඔය මේ මේ ස්වාමින් වහන්සේ නමකුත් කිව්වේ මුට්ටියක් බැඳගෙන කොච්චරක් වෙලා ඉන්න පුළුවන්ද කියලා ළමයිගෙන් ඇහුවේ ඒ වගේ එහෙම ඉන්න බෑනේ මුට්ටියක් ඕනේ නැහැ අපිට නිකන් හරි අපිට මේ හෑන්ඩ් බෑග් එකක් ගෙන මොකක් හරි ඉල්ලගෙනත් ඉන්න බෑනේ අදාළ වැඩේ ඉවර නම් පස්සේ ඕක තියන්න එපේ හැබැයි අතනදී හරි මාස 10ක් ප්‍රැක්ටිකල් නැහැ ඒකට ඇයි කියලා කියමුකෝ දවස් දෙකක්වත් ඉන්න පුළුවන්ද බෑ එතකොට ඒක ඒ තැන ඉඳලා මෙව කරලා එච්චර පරිශ්‍රම දාලා උතනේදී උච්චතම අවස්ථාව කියලා කියන්නේ අපි දන්නවා මේක ඇතුලේදී විඳින්න තියෙන දරුණුම වේදනාව විඳිනවා ඒක දැන දැනත් ඒක දැන දැනත් එතන හිටියාම මේ එතන ඉඳලා ඒකට මූණ දෙලිවිලා ඒ දේවල් කරලා අපි මේ ලෝකෙට බිහි කරනවා කියන්නෙම මං කියන්නේ අපිට එතන ඉඳලත් අපි යම්කිසි කාල සීමාවක් තුලදී අවශ්‍ය කරන මොහොත වෙනකන් රැක බලා ගන්න ඕනේ එතනින් එහාටත් අහනවනම් මොනවද මට කරේ මොනවද මට දුන්නේ කෝ අපිට දේවල් අපේ දේවල් නැති කරා අධ්‍යාපනයක් දුන්නද අරකක් දුන්නද කියලා අහනවනම් මං කියන්නේ එහෙම අහන මනුස්සය එතන ඉඳලා මැරිච්ච ඇවිදින මලමිනියක් පමණයි ඒක නැති කරන්න ඕනෙත් ආයෙත් කැරගිලා එන අතන්ටම අධ්‍යාපනයෙන්ම තමයි හැමදේම මේ කම්බයින් වෙලා එකම එකම තැන්වලට තමයි එන්නේ මම ආසයි ඔබත් එක්ක තව බොහෝ දේවල් කතා කරන්න ගොඩක් වෙලා තියෙනවා නම් ඒ වුණාට මේ අපිට හම්බෙලා තියෙන කාල වේලාවටත් වැඩිය මම හිතන්නේ දෙගුණයක් විතර අපි දැන් කතා කරා ඒක නිසා වැඩසටහන අවසන් කරන්න කලින් මොකද හිතෙන්නේ වැඩසටහන ගැන කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක් සහ එක සීමාවකට ලඟ වෙලා තිබ්බ වචනයක් මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අරගෙන ඉවරලා කවුරුත් හිතන්නේ නැති තැනකට තව කෙනෙක්ව එක් කරගෙන විදිහේ වැඩසටහනක් කරපු එකම මේ එතනින් ගහර ඒකම ලොකු පිනක් සහ ඒකම මාර මේ මේ දක්ෂතාවයක් සහ ඒකම අපි අරගත්ත මාර රිස්ක් එකක් එහෙනම් අයියගේ ඉදිරි වැඩ කටයුතු සියලු දේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි අපේ හදවතින්ම සුභපතනවා. තව ඉදිරියටත් අලුත් අලුත් වැඩ වලින් ලස්සන නිර්මාණයන් වලින් අපි අතරට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගෙදර ඉඳලා අපි බලන් ඉන්න ඔයාලා හැමෝටමත් හැමදාමත් ආදරෙන් හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි යන්න සූදානම් වෙන්නේ. ඔයාලා හැමෝම මේ දවස්වල ඉතාමත් පරිස්සමින් අයියා කිව්වා වගේ පරිස්සමින් ආදරෙන් ඉන්න. හැමෝටම good bye.